ජනවාරි 8 වෙනිදා ඡන්දයට කලින් මේරට ඔබට මතක ඇති වැඩිම ගැහි මිත්‍යා දෘෂ්ටිය. මම ප්‍රෝග්‍රෑම් එකක් කරලා සත්‍යාගාරය කියලා අර සුමන්දාස කියන මහත්මයාගේ නිර්වෝධ හේලි කරගන්න ඕනේ කියලා. අඩු ගානේ කේන්දර බලන්නේ කොහොමද දිලිප් සේකයි වෘත්තේකයි හැඩේ දැන්න තිබෙන එක. ඒ නිසා හැම රැස්වීම තම ගැහුවේ හිතම පාලකයාගේ මිත්‍යා දෘෂ්ටිය. ඒ අතේක ගුලි කර කර ඉන්නවා කියලා. මොකද්ද මේක කියලා. මේකට වශී බෝලි කියලා. නොවටනේ ගැහුවේ මිත්‍යා දෘෂ්ටියටනේ ගැහුවේ. කේන්දර යන්තර මන්තර නැකත් ජාතිවාදී ආගම්වාදයත් එක්ක මෙරට පාලනය කරනවා කියලා නේ ගැහුවේ. එහෙම ගැහුවනම් ඊළඟ උන් ටික ඒක නොකර ඉන්න ඕනිනේ. දැන් මගෙත් එක්ක ෆැෂින් වල ගියෝ ය සියලෙම දూరు මගෙත් එක්ක මෝ ගහගෙන ගහගෙන ගියා. මට ලැජ්ජ හිතෙන දේ කියන්නම් කාල කොන්සෙක මාතෘකාව. ඊට පස්සේ මේගොල්ලෝ ඔක්කොම මන්ත්‍රීවරු වෙලා ඇමතිවරු වෙලා මෙන්න නැකතට වැඩ බාර ගන්න. මොන හතර වෙල් ලැජ්ජ නැති කැබිනට් එකක් දක්වා. මිත්‍යා දෘෂ්ටියට විරුද්ධව මතයක් ගිරිච්ච මිනිහෙකුට ඇමති වෙලා පුළුවන් දාපව් නැකතට වැඩ බාර ගන්න එහෙනම්. එකෙක්වත් පෙන්වද නෑ මං එහෙම වැඩ කරන්නේ නෑ කියලා. දෘෂ්ටිවාදී ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ කලින් නැකතට ගහලා තියෙන්නේ ඇත්තරද බොරුවද? ඒ පාර බයයි. බලේ අල්ල ගන්න බොරුවත් නේ ගහලා තියෙන්නේ. ඇත්තටම මිත්‍යා දෘෂ්ටිය විරුද්ධ නෑ නෙමු. ඊට පස්සෙ උනුත් කොමිල් යනවනේ. හරිද? උනුත් නැකත් එක බලනවනේ. ඒ කියන්නේ ඇත්තට විරුද්ධ හිඳ නෙමෙයි ගහලා තියෙන්නේ. කලින් එක බලෙන් ගලවන්න ඕනේ නේද ගහලා තියෙන්නේ. ඊට පස්සේ ඌ මන්ත්‍රී එමෙති වුණා ඌත් හරියට නැකතට වෙලාවට මෙන්න අස්සම් කරනවා.